එම අවස්ථාවේ බස් රථයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ සිසුන් පිරිසක් ගමන් ගනිමින් සිටියා. මෝටර් රථයේ අධික වේගයේ අනතුරට හේතුව බවයි පොලිසිය පවසන්නේ. එහි රියදුරු අත්අඩංගුවටගෙන තිබෙනවා. තුවාල ලැබූ සිසුන් කළුබෝවිල සහ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. අනතුරු සිදුවන ආකාරයේ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා. දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ පන්නම්පිටිය ප්‍රදේශයේදී අද උදේ සිදු වූ අනතුරකින් අයෙකු මිය ගොස් 12 දෙනෙකු තුවාල ලැබුවා. මහනුවර සිට අනුරාධපුරේ බලා දහවණෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිකුණාමලයේ සිට මහනුවර බලා දහවණෙ වූ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී තිබෙනවා. අනතුරින් මිය ගියේ වෑන් රථයේ ගමන්ගත් 38 හැවිරිදි කාන්තාවක් වන අතර තුවාල ලැබූ පිරිස එහි ගමන්ගත් එකම පවුලේ ඥාතීන්. ඔවුන් දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා. හය දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා. යතුරුපැදියක් මාර්ගයේ හරහා ධාවනය වීම නිසා බස් රථයට වේගය පාලනය කර ගැනීමට නොහැකිව වෑන් රථයේ ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.